අයිබෝන් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගැන. ඉතින් විෂයන් වලට අමතරව අපිට අමතර දැනුමක් ලැබෙන දෙයක් කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මම අද ඒකට මාතෘකාව තෝරාගත්තේ සිබිල් වෙත්තසිංහ මහත්මිය. ඉතින් අපි බලමු ඇය කවුද කියලා. ගාලුපුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ මහත්මිය පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාසලෙන්. දේවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ එච්.ටී. සුගතපාල මහතාගේ නවමග කියවීම පොතට සිබිල් වෙත්තසිංහ මහත්මිය අවුරුදු 15දී චිත්‍ර ඉදිරිපත් කළ තියෙනවා. වයස අවුරුදු 19දී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර 60කට වැඩි කාලයක් ළමයි උදෙසා චිත්‍ර කතා නිර්මාණය කරලා තියෙනවා. ඒ දිහා විසින් නිර්මාණය කරන ලැබූ ඉංග්‍රීසි සිංහල ග්‍රන්ථ සංඛ්‍යාව 200කටත් අධිකයි. 1956 එළියදුටු යගේ කුඩ හොරා කෘතිය කතාවත් චිත්‍ර එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේය. එතැන් පටන් ඇවිසින් නිර්මාණය කරන ලද ළමා හා යෝන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන දිනාගෙන තියෙනවා. 1965දී වෙසක් පහන කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හන්ටින් සම්මාන හිමි වෙලා තියෙනවා. 1986 ජපානයේ පළ වූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් කුඩහොරා පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම. ඒ වගේම හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක් සම්මානය ඇගේ දුවන රැවුල පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයක්. ඇගේ කුඩහොරා කෘතිය ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක පළ කර ඇති අතර තවත් බොහෝ පොද්ද වෙනත් විදේශවල ප්‍රකාශයට පත් කළ තියෙනවා. මෙලෙස 2008දී පොඩ්ඩයි පොඩ්ඩි කියන කෘතියත් එළිදක්වලා තියෙන්නේ ජපානයේදී. ඒ වගේම තමයි සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය කලා ජීවිතය ගොඩනගාගත්තේ සෝ උත්සාහයෙන්. ගාලේ ගින්දොට හැදෙනු වැඩෙනු සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කලා ජීවිතයේ අඩිතාලම ඒ රමණීය පරිසරය. ඒ වගේම තමයි එහිදී ලද සොඳුරු අත්දැකීම් සමූහයක්. ඒ වගේම ඇයගේ ගැමි ගෙතරත් ගැමි වටපිටාව හා සිරිත් විරිත් සමගින් අපේම අනන්‍යතාවයක් සමගින් ලෝකයේ ප්‍රමුඛතම ළමා චිත්‍ර ශිල්පිනියක් වූව කිව්වොත් මන් නිවැරදි. ඉතින් එතුමිය 2020 ජූනි 30 වෙනිදා අප අතරින් සදහටම අපෙන් සමු ගන්නවයි වුණත් ඒ නම අපි අතරින් අමතක වෙන්නේ නම් නැති වෙයි. ඇගේ ස්වාමි පුරුෂයා දොන් ධර්මපාල වෙත්තසිංහ 1955 1988 දරුවන් විනෝද් වෙත්තසිංහ, කුසලා වෙත්තසිංහ සහ සූර්ය වෙත්තසිංහ. ඉතින් අපි බලමු එතුමිය විසින් රචිත පොත් මොනවද කියලා. උඩ ගිය බබා, පුළුන් බබා, දුවන රැවුල, තඹයා, මැටි ගෙදර ළමයි, වැනියන් කළු වැනියන්, දුර ගමන, වට්ටක්කා තීරු තීරු, බලලයි මීයයි, කඳුළු ගඟ, කිරිහාමි, පණි උඩය, අමුතු සද්දයක්, අඹ වඳුරා, බෝටු ඉබ්බා, අවුරුදු කෑම, කිරියට ලැබරිය, බෝනික්කා, දඟටොමියා, අමුතු කෑම, කුසුමලතා, අමල් බිසෝ, බඩගිනි පූසි, හා පැංචා, සූත්තර පුංචා, අවුරුදු තෑගි, කාර් බබා, කපුටා කලෝන හැටි, බලල් දෝනි, ඉදුනු පේර, හිනා හිනා, එන්දු මුත්තා, කුඩහොරා, ගෙඹි සින්දුව, හා පැංචා ගහවුඩ, පිදුරු පාල, දෙව්ලොවගිය පිදුරු පාල, සුදු සිනිදු තුවාය, නරියු ගුල, මහප්පා, හිතා බලා වැඩ කරමු, බකමූනගේ කඩේ, හෝයිටි නම් හිවලා, රෝස මලි, හොරා ඇල්ලූ හැටි, හුරුළු පවුල, කිරි සූකිරි, හොල්මනක් වික්කා, නොමියෙන කළුදු, කුරුළු කූඩුව,
මල්මල් රෙද්ද පියාඹන තොප්පිය ඇවිදින කොරහ හකුරු තලප සීනක්කු මාමා ලිඳේ යකා බයේ දිව් යකා අච්චාර් මුට්ටිය හෙරලිය කකුළු හොද්ද කළු මැණිකා කැවුම් යෝධයා කිරි අත්තාගේ කුඩේ කුරුමිනියා බෝතලේ මගුල් ගෙදර බත් නැතෝ මල්මල් ගවුම මාළු පැටවා කුඩ කෑම නෙල් යකා සැමදා මිතුරෝ කවුරුත් සතුටි පුංචි කාලේ පුංචි බකමූණ රසවති ලොකු අප්පුයි පොඩි අප්පුයි අලි නෑම වඳුරු උදව්ව සපත්තුව සරුංගලේ ගස් කපන්නා හා රුක් දෙවඟන සොරකම කළු පුල්ලි රෙද්ද සුමිතුරු නුගරුක වෙසක් පහන යාළු රැලක් පිංගුනම් මලි බබා කක්කුට්ටා මගේ යාළුවා සුන්බුන් සොක්කා හඳට උඩින් පැනලා තොවිල් ගෙදර රට ගිය හැටි ගොළු බෙලි චුට්ටා ළඟට අපි බලමු ජාතක කතා ඇසුරෙන් ලියවෙච්ච පොත් කිහිපයක් දිය රකුසා වඳුරු හදවත මහගිරා අවිශ්වාසය දෙමාපිය උපස්ථානය බෙරව යන්න රන්පි හාටු ඉතින් මං අද වීඩියෝ එකෙන් මෙච්චරයි කතා කරන්නේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ඉතින් මං ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්